සූත්‍ර ගත කරුණු විස්තර කිරීමේදී අභිධර්මයේ යොදාගෙන විස්තර කිරීමේදී ධර්මයේ ශ්‍රවණය කරන්නාට ධර්මයේ වටහා ගැනීම හැකියාව වැඩි වෙනවද කියලා ගැටලුව. මෙහෙමයි මහත්තයා, අභිධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ ධර්මය. ඒසා සූත්‍රගත ධර්මයට විනය ධර්මයට දෙන්නා වූ වටිනාකම අපි අභිධර්මයටත් දෙන්න ඕනේ. තේරුණාද? කිසිම අඩුවක් කරන්න බෑ. එහෙම කවුරු හරි කරනවා නම් ඒක පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ දුර්වලභාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්නේ මන් ධර්මාතරමට දෙවියන්ට. තේරුණාද? මොකද දෙවිය කොතනකවත් සාරිපුත්ත මහරහතන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට, එහෙම නැත්නම් අපේ මේ විසාකා උපාසිකාවට, අනේ පිරිසිතුමාට උන්වහන්සේලාගේ අධිගමයන් උදෙසා මේ අභිධර්මයේ දේශනා කරන කියන කාරණාවක් අපි සූත්‍රගත ධර්මයේ කොතනකවත් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්නේ දෙවියන් උදෙසා. මොකද දෙවියන්ගේ පිනේ ශක්තිය වැඩි, දෙවියන්ගේ අවබෝධ කරගැනීමේ ශක්තිය වැඩි. ඒ නිසාම දෙවියන් උදෙසා දේශනා කරා වූ ධර්මයක් ඒක. ඒතොර ඒ ධර්මයේ මිනිස්යාට කියා දීමේදී සුදුසුද නැද්ද කියන කාරණේ ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් විතරයි තියන්නේ. මම නෑ කියන්නේ නැහැ, ප්‍රති ප්‍රශ්න ඇති කරගන්න මට අවශ්‍ය නැහැ. ප්‍රශ්නාර්ථයක් තියෙන සුදුසු නැද්ද කියන. මොකද දෙවියා මිනිස්යා කියන්නේ මහත්වෝ ආසයි පොළොවයි වගේ පරතරයක්. මිනිස්යා කියන්නේ මේ මව් කුසේ පිළිසිඳ ගත්ත මොහොතේ පටන් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් සෑම නිමේෂයකදී මත් විඳින කෙනෙක්. මේ මිනිස් ලෝකේ මිනිස්සෙක් ලෝකෙට බිහි වෙන මොහොතේ පටන් අම්මා කොයි වේදනාවක් විඳිනවද, දරුවා කොච්චර වේදනාවක් විඳිනවද කියලා බලන්න. පුංචි කාලේ ඉඳන් ලොකු මහත් කරන්න කොච්චර දුකක් විඳිනවද කියලා බලන්න. කොච්චර මෙහෙත් ගන්නද, කොච්චර දුක් විඳිනවද, කොච්චර බිය ඇති වෙනවද, කොච්චර නම් මේ ප්‍රශ්න ඇති වෙනවද කියලා බලන්න. නමුත් දෙවියා කියන්නේ පින්තුණි ඕපපාතිකව ඉපදෙනවා කියන කාරණේ විතරයි. එයායිමත් කෑම උයන්න, ඇඳුම් හොදන්න, කඩේ යන්න මොනවත් ඉව නැහැ. එයාගේ පින නිසාම පින්තුණි ඉපදෙන ස්වභාවයෙන්ම චුත වෙන මොහොත දක්වා යා ඉන්න. චුත වෙන මොහොතේ තමයි ජරා ව්‍යාධි මරණ ලක්ෂණයට පහළ වෙන්නේ. ඒතකොට දෙවියා කියන්නේ ඒසා පිනෙන් ආටි කෙනෙක්. ඒ නිසාම දෙවියාට දෙන්නා වූ ධර්මයක් මිනිසයාට කියනවා කියන කාරණය සුදුසුද නැද්ද කියන කාරණය පින්තුල්ලාම හිතන්න ඕනේ. නමුත් අභිධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක්මයි. ඒ ධර්මයට සූත්‍ර ධර්මයට දෙන වටිනාකම අපි ගෞරවණය අපි දෙන්න ඕනේ. තේරුණාද? එසම් මම නම් මාත්‍යෝ අභිධර්මයට අදාළව එක වචනයක්වත් මම නම් දන්නේ නැහැ. ඒක මම ප්‍රසිද්ධියේ කියනවා. තේරුණාද? මට අදාළුනෙත් නැහැ, මම හෙට ඉගෙන ගන්න කියලා අවස්ථාවකුත් මට නැහැ. මගේ මාර්ගය උනේ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රභාවය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන්මයි ආරෂ්ඨාංගික මාර්ගම. ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොර මම එක දශමයක්වත් බැහැරට නම් අඩිය තියලත් නැහැ, හිතලත් නැහැ. තේරුණාද? ඒ නිසා හැම වෙලාවම ගිහි පින්තුල්ලා හැටියට විසාකා උපාසිකාව පූර්වාදර්ශයට ගන්න. අනේපිරි සිටුතුමා පූර්වාදර්ශයට ගන්න. වේදුකණ්ඨකී නන්දමාතාව, උග්‍ර ගෘහපතිවරයා පූර්වාදර්ශයට ගන්න. දෙවියන් පූර්වාදර්ශයට අරන් වැඩක් නැහැ. මොකද ඔබලා මිනිස්සුනේ. පූර්වාදර්ශයට අරන් කොහොමද ඒ අය මේ මාර්ගයේ ශක්තිමත් කරගත්තේ? අර සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකා උපාසිකාවත් පූර්වාරාමය හදලා ශාසනයට පූජා කරනවා. බලන්න සංස්කාර රැස් කරමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අර අනාගාමී වේලුකණ්ඨගේ නන්ද මාතාවත් දන් දෙමින් තව තව බල ධර්මයන් ශක්තිමත් කරගන්න. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. නකුල මාතා, නකුල පියා කොයිසානම් දන් දුන්නා. සෝවාන් ඵලයට පත් වුණා තව තව සංස්කාර රැස් කරමින් විදර්ශනා නුවණින් දකින්න. එනිසා පින්වතුල්ලා, ගිහි පින්වතුල්ලා හැටියට ආරේෂ්ඨාංගික මාර්ගය එකතු කරගන්න. පින්කම් ශක්තිමත් කරන්න, සංඝයා අරමුණු කරගෙන ශක්තිමත් කරන්න, පන්සල ආරණ්‍ය ශක්තිමත් කරන්න, නිරේතුරුව කුසල් දහම් වඩමින්, දම් දෙමින්, සිල් රකිමින්, සමාධිය වඩමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. උතෙන්ට අයිමත් අභිධර්මයක් අවශ්‍ය නැහැ. කැමැතිනම් අභිධර්මය හදාරන්න, ඒකේ ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්මයි. අනේ සාදු සාදු, සූත්‍රගත ධර්මයට දෙන වටිනාකමම අභිධර්මයට දෙන්න ඕනේ. නමුත් දෙවියා මිනිසයා කියන්නේ ආසයි පොළොවයි වගේ දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න. දෙවියාට පුතේ ජාති ව්‍යාධි මරණ ජරා ලක්ෂණ ප්‍රකට වෙන්නේ නැහැ ලේසි. මිනිසයාත් එක්ක ගණිද්දී ඒකයි මම කියන්නේ, ආසයි පොළොවයි වගේම පරතරයක් තියෙනවා දෙවියයි මිනිසයායි. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ ධර්මයේ මතු කරගන්න. මම ඒකයි මතක් කළේ, මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික මාර්ගයේ වඩමින් කුසලයේ ශක්තිමත් කරමින් ලෝකෝත්තර මාර්ගයේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. එතන සතර සතිපට්ඨානය, පංච උපාදාන ස්කන්ධය, සප්තබොජ්ජංග සියල්ලම තියෙනවා. දැන් සාධුකාරයක් දෙන්නකෝ. හිමතුල්ලා මං කිව්වාට පස්සේ කියන, දෑස් දෙක පියාගෙන මං කිව්වාට පස්සේ මම
කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. මම කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. උතුරු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. දකුණු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. නැගෙනහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. බටහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. උතුරු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. දකුණු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. බටහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. උඩු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා. යටි දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ. සිතේ දුක් දුරු වේ. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. ස්වපත් වෙත්වා.
දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ අෂ්ට විද්‍යාවන්හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්තේන් විජ්ජාචරණ නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ කාම ලෝකේ රූපී ලෝකේ අරූපී ලෝක යන තුන් ලෝකයම දත්තේන් ලෝක විදූ නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සානම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහින් භගවානම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන්
තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ විජ්ජාචරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝකවිදු නම් වෙනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සත්තා දේව මනුස්සා නම් වෙනසේක වගවා නම් වෙනසේක සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ති සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක මාත් සමග කියන්නේ මාත් සමග අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූපේ පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්සේ පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භවේ පච්චය ජාති ජාති පච්චය
ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝති අනේක ජාති සංසාරං සන්දාරිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං රකාසි සබ්බාතේ පාසුඛා භග්ගා ගහපුටං විසංචිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති මං කියන දේ නුවණින් දකින්න කියන්න එපා නුවණින් දකින්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස නිසා හටගත් තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇසත් රූපයත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කනේ අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තා වූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තා වූ යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන ශබ්දයත් විඤ්ඤාණයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත් තා වූ යම්
විඳීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. නාසය නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ගන්ධ සුවඳ අනිත්‍යයි. නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සෙන් හටගන්නාවු පංච උපාධානස්කන්ධය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිව නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. දිව නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. දිව අනිත්‍යයි. රසය අනිත්‍යයි. දිවත් රසයත් විඤ්ඤාණයත් පස්සෙන් හටගන්නාවු පංච උපාධානස්කන්ධය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. මනස නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි. මනස අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. මනසත් සිතුවිලිත් විඤ්ඤාණයත් පස්සෙන් හටගන්නාවු පංච උපාධානස්කන්ධය අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි. කය අනිත්‍යයි. පහස අනිත්‍යයි. කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. කය නිසා හටගත් තාවු යම්
හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඥානයත් පස්සෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මාත් සමග කියන්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ආයිමත් පටිච්ච සමුප්පාදේ කියමු අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනං
පායාස පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝති අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භවේ නිරෝධෝ භවේ නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක දෝමනස්ස පායාස නිරුද්ධන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝති සාදු කියන්නේ පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ උතුම් තෙරුවන් සරණ පිහිටලා පංචශීලය සමාදන් වෙලා ඒ උතුම් සම්මා සම්බුද්ධ ධර්මය ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් විදර්ශනාමය පංච උපාදානස්කන්ධේ දදාලෝ මෙනෙහි කරලා ජීවිතය තුළින් අප්‍රමාණ සැනසෙල්ලක් අත් කරගත්තයි නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම වැඩම කොට වදාළ ගෞරවනීය සාමින් වහන්සේලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදු කියනවා සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදු කියනවා සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ පින්කම සංවිධානය කිරීමේලා ඒ ගුරුවරුකම් ලබා දුන්නේ ඒ මොරටු විශ්වවිද්‍යාලයේ පින්වත් උපකලපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ ගුරු මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාට ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනාටත් මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම කල්යාණ මිත්‍ර භාවයෙන් යුතුව සහසම්බන්ධ වෙන්නා වූ පින්වතුන්ලා සියලු දෙනාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින් හේතු වේවා කියලා සාදු දෙනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම ඒ පසුගිය දා අපවත් වී වදාළ අතිගෞරවනීය ඒ දවුල් දෙන ගෞරවනීය ඥානිස්සර අතිගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේට පරලව ජීවිතයේ සැපේ උදෙසා මේ සියලුම පින් හේතු වේවා කියලා සාදු කියන්නේ සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා අප නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු නමින් මිය ගියා වූ යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වේද
ඒ වගේම මේ මොරටුව විශ්වවිද්‍යාලයේ සේවය කරලා අතීතයේ මියපරලව ගිය යම් මහත්මයෙක් යම් මහත්මියක් පරලව ජීවිතේ පින් බලාපොරොත්තු වේද ඒ සෑම කෙනෙක්ම තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීන් නං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවාදරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න ඉත්තාව චාචාම්මේහි කියලා සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාව චාචාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාව චාචාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මාත් සමග කියන්නේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පරං අභිසමිච්ඡ සක්කෝජුජ සුජුජ සුවචෝ චස්ස මුදුවනති පානි සන්තුස්ස ගෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ල උක උත්ති සංකේන්ද්‍රියෝච නිපකෝච අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුජ්ජං සමාචරේ කිංචි ඒන වින්නෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ කේ මිනොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේති පාන භූතස්සි තථා වාතාව රාවා අනවසේසා දීගාවා ඒ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක දෝරා දික්ඛාවා ඒව අද්දික්ඛා ඒච දුරේ වසන්ති අවි දුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නෙපරෝ පරන් නිකුබ්බේත ඥාති මන්නේත කත්ත කිනං කන්ති ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ මිත්තන්ත සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණ උද්ධං අදෝතතිලියංච අසම්බාධං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිස්තෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා වූ දික්කින්ච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේතං නහි ජාතු ගබ්බසෙයං පුනරේති ඒතේන සච්චවජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්චවජ්ජේන හෝතු තේ ජය මංගලං තන්නං කෙරෝ මහාවීරෝ මේදං කෙරෝ මහායසෝ සරණං කෙරෝ ලෝකහිතෝ දීපං කෙරෝ ජුතින්ද කොණ්ඩඤ්ඤෝ ජනපා මොක්ඛෝ මංගලෝ පුරිසාසකෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝ
ඕම දස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ අරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුග්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පිය දස්සී නරසතෝ අත්ත දස්සී කාරුණිකෝ ධම්ම දස්සී තමෝනුදෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සබ්බ හිතෝ සත්තා වෙස්ස භූසුක දායකෝ කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජෝ කස්ස පෝසිරි සම්පන්නෝ ගෝතමෝ සක්කෙන් තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච පේපිතං අනුරක්කන්තෝ ආරෝගේන සුකේන චාති ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං සබ්බී තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායු කෝපවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති පිංගතුන් අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ මේ කරගත්තා වූ සෑම පිංකම් පිළිතුරින් රැස්ුණා වූ පිං පිංගතුල්ලාට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීමට අවබෝධයේ උදෙසාම උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා හොඳයි පිංගතුනි මේ මොහොතේ අප්‍රමාණ පිරිසක් විසින් මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම නැවතත් ඒ පසුගිය දාපුවත් වී වදාළ අති ගෞරවනීය ඒ දවුල් දෙන ඥානීස්සර අති ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේට
පරලොව ජීවිතයේ සැපේ උදෙසාත් පරලොව ජීවිතයේ ධර්මාභෝධයන් උදෙසාත් මේ පින් හේතු වේවා කියලා නැවතත් සාදු කියලා සාදු සාදු සාදු. දැන් පින්වතුන්ලාට මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. එම ආශිර්වාදේ ලබා ගන්න ස්වාමීන් වහන්සේ අභිවාදන සීලස කියන සන්න. අභිවාදන සීලස විච්ඡං වච්ඡා ප්‍රචායනෝ චිත්තාරෝ ධම්මා වඩං ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණයි. දීර්ඝායස සේවා. තෙරුවන් සරණයි. සූපත් වේවා. දීර්ඝායස සේවා. චතුරාර්ය සත්‍ය ධර්මය නාබුදේවා. මේ පින්කම සංවිධානය කරපු ඒ පින්වත් උපකුලපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ ශිෂ්‍යයන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස පිණිස මේ පින් හේතු වේවා කියලා සාදු කරනවා. Make more time.